ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ 10 රුපියල් 10ක් පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම්මාකාරයක අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් මැතිවරණය නිමා වීම සමග ආරම්භ වුණයි. දැන් මේ අවස්ථාවේදී අපට පේනවා අපේ පක්ෂයේ නායක නායකකාරකාදීන්ට පහර දීලා කොන් කරලා අධිකරණ මේ ක්‍රියාමාර්ගවලට කොටු කරලා කිසියම් ප්‍රමාණයකට පක්ෂයේ නායකත්වයේ ව්‍යුහය උදුර ගන්නට ක්‍රියාත්මක වෙනවද කියන කාරණේත් මට හිතෙනවා යම් ආකාරයක උත්සාහයන් තියෙනවද කියන කාරණේ. මේ ත්‍රස්තවාදීන්ගේ වැටුප් ගෙවපු කතන්දර තියෙනවා ඉතිහාසෙ. මේව ගැන හොයලා බලලා කිසි දෙයක් ඉදිරිපත් වෙලා නැහැ. මේ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයව ඉලක්ක කරලා නිර්දේශ ඉදිරිපත් කළා දිනවා. මේක මම කියන්නේ සිතාමතා කරන ලද ක්‍රියාමාර්ගයක් විදිහට අපි දකින්නේ. මේ අපේ පක්ෂයේ නායකත්වයේ දඩයම් කිරීමට එරෙහිව, පක්ෂය විනාශ කිරීමට එරෙහිව කරගෙන යන කුමන්ත්‍රණයට විරුද්ධ වන ලෙස මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පෙනී සිටින දේශප්‍රේමී ජාතිකවාදී සියලු බලවේගවලට ආමන්ත්‍රණය කරනවා අපිත් සමග එකතු වෙන්නේ කියන කාරණේ. ඉතින් මෛත්‍රීපාල ජනාධිපතිතුමාම තමයි කොමිසම් පත් කරේ. ඒ නිලධාරියම තමයි මේ තීන්දුව දුන්නේ. කවුරු හෝ වරදක් කළා තියෙනවා නම් ඒකට අනුබල දීපු, උදව් කරපු ඒ සියලු දෙනාට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. එතකොට ඉතින් පක්ෂයක් හැටියටවත් නැත්නම් පුද්ගලයෙක් හැටියටවත් සංවිධානයක් හැටියට විරුද්ධ වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ දඬුවම ලැබිය යුතු නම් ලැබිය යුතුයි. බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අය, ඒ වගේම එයාට මුදල් දුන්න අය, ඒ වගේම පුපුරණද්‍රව්‍ය සහරාන්ට ලබා දුන්න අය අල්ලයි කියලා. හැබැයි මේ පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේනත්, ඒ වගේම පූජිත ජයසුන්දරත්, ආරක්ෂක ලේකම් ගැනත් පමණයි. ඉතින් ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට නොදා මේ අයම තියාගෙන හිටියනම් ඊට වඩා හොඳයි කියලා තමයි අපිට හැඟෙන්න තියෙන්නේ. ඇයි සහරාන්න හැදුවේ කියන ප්‍රශ්නෙට උත්තරයක් නැහැ කොමිසම. ඉතින් ඒක හොයන්නේ නැහැ කොමිසම. ඇයි? ඒව හොයන්න තියෙන පරීක්ෂණ අංශයක තියෙන ආණ්ඩුවත් තුවක්කුව බැනපක හොයාගන්න පුළුවන් දඩයම ගෙනියන ගැම්ම දැක්කම. ඉතින් අපි පැහැදිලිව දේශපාලන වශයෙන් අපි දකින්න දෙය තමයි මොකක්ද? පාස්කු ප්‍රහාරයෙන් කවුද වාසිගත්? සාමාන්‍ය මෙරටේ කතෝලික ජනතාව වාසිගත්තේ නේ. අවාසිගත්. ඒ ඉස්ලාම් ආගම අදහන කීප දෙනෙක් කරපු බෝම්බ ප්‍රහාරය නිසා මුස්ලිම් ජනතාව සුවිශාල පීඩාවක් විඳ තාමත් විඳිනවා. මේ රට වැටුණා, රටේ ආර්ථිකය වැටුණා. මිනිසු සංචාර ව්‍යාපාරය සහ මුලින් සුනාමි වුණා. දැන් හරියට විපක්ෂයේ කතා කරන්නේ මේ පාස්කු ප්‍රහාරය සිදුනේ අපේ ආණ්ඩුව කාලේ වගේ. මේ කොමිසම දැම්මේ අපි වගේ. මේ කොමිසම දැම්මේ අපි නෙමෙයි. මේ ප්‍රහාරය සිදුනේ අපේ කාලේ නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න මේගොල්ලන්ට අමතක වෙලා තිනවා ගොඩක් වෙලාවට පහුගිය කාලේ ගොල්ලන් ගැති සිදුවෙච්ච වැරදි. ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ගණිති වරලසකට